විපතට පත්ව යළි නැගී සිටින්නට උත්සාහ දරන සහෝදර ජනතාවට අත්වලක්වන්නට සිරස ශක්ති සහන යාත්‍රාව ඊයේ මඩකලපුව බලා ගියා. නැගෙනහිර සංචාරය කරන සහන යාත්‍රාව එක් රැස් කළ ආධාර බෙදා දෙන්නේ සැබෑ ලෙසම විපතට පත්වුවන්ගේ අතට එයපත් කරලීමේ වගකීම ඉටු කරමින්. ආගමික වතාවත්වලින් අනතුරුව ඊයේ පෙරවරුවේ සිරස ශක්ති සහන යාත්‍රාව කොළඹින් පිටත් වුණා. එය නැගෙනහිර බලා ගියේ නුවර කොළඹ මාර්ගයට ප්‍රවේශ වෙමින්. අඹේපුස්ස, කුරුණෑගල, දඹුල්ල, මින්නේරිය, පොළොන්නරුව, වාලච්චේන හරහා සිරස ශක්ති සහන යාත්‍රාව මඩකලපුවට පැමිණියේ මඟ දෙපස රැස් වූ ජනතාව පිරිනැමූ ආධාර රැගෙනයි. එය වාලච්චේන ප්‍රදේශයට ළඟාවන විට ඊයේ රාත්‍රිය වී තිබුණද මග දෙපස බොහෝ පිරිසක් මෙලෙස රැඳී සිටියේ සිරස ශක්ති සහන යාත්‍රාවේ ආධාර අපේක්ෂාවෙන්. සිරස ශක්ති සහන යාත්‍රාව වාලච්චේන පසු කරමින් මඩකලපුව වෙත පැමිණියා. ඒ සැබෑ ලෙසම ජලගැල්මින් පීඩා විඳින ජනතාව අතට ආධාර ලබා දීමේ අරමුණින් සහන යාත්‍රාවේ ආධාර බෙදා හැරීම ඇරඹුණේ අද පෙරවරුවේ. මේ අනුව පීඩාවට පත් ජනතාව අතට සහනාධාර ලැබීම අපේක්ෂා කරමින් එය බාරදීම සඳහා සහන යාත්‍රාවේ සංවිධායකින් කාත්තංකුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියා. උදෑසන 9 වනතුරු එම කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැඳී සිටීමට සිදු වූයේ නිලධාරීන්ගේ පැමිණීම අපේක්ෂාවෙන්. මේ අනුව කාත්තංකුඩි අතිරේක ප්‍රාදේශීය ලේකම්වරියගේ පැමිණීමෙන් පසු ඇය වෙත ආධාර තොගයක් බාර කළේ පීඩාවට පත් සහෝදර ජනතාව අතට ඒවා පත් කිරීමේ අරමුණ ඇතිවයි. මේ අවස්ථාවට පුරවැසි පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාද එක්ව සිටියා. සිරස ශක්ති ආයතනයට අපි ණය ගැති. ඇත්තටම ජනතාවට මේ ආකාරයෙන් සහනාධාර දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මෙම සහනාධාර බෙදීමේ කටයුතු වලට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා මහතාට ගමේ කෙනෙක් හැටියට මම මේ වෙලාවේ සියලු දෙනා වෙනුවෙනුත් ප්‍රාදේශීය ලේකම්තුමා වෙනුවෙනුත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මෙම ක්‍රියාව යළිත් ජනකොටස් අතර සම්බන්දතා සහ මිත්‍රත්වය ගොඩනැගෙන පාලමක් වේ. සිරස ශක්ති මාත්‍රිජාලය ජනතාවගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිචාර තමයි මේ සම්බර ආයතනය අපිත් එක්ක අතල් බැඳගත්තා. මග දිගට ජනතාව ලබා දුන්නු භාණ්ඩවල තිබෙන මේ දෑ තමයි මේ ලොල් රටවල අඩංගුයි. ඉන් අනතුරුව කලවංචිකුඩි ප්‍රදේශයේ බලා සිරස ශක්ති සහන යාත්‍රාව ගමන් කරමින් මන්මුනේ දකුණු එරුවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් එස් අලුරාජා මහතා වෙත ආධාරවලින් තවත් කොටසක් බාර කළා. எங்களுடைய கலவஞ்சிக்குடி பிரதேச மக்களுக்காக இன்று எங்களுடைய கௌரவ பாராளுமன்ற கலவஞ்சிக்குடி பிரதேசிய ஜனதா வெனுவென் பார்லிமேந்து மந்திரி ஜே சி ரங்கா மகாத்தாகே பிரதானத்துவன் வேலி ஆஹார திரவிய சகித சஹனதர மலு 500ක් අපිට ලැබුණා. கலவஞ்சிக்குடி ஜனதாவ அத்தரே ஏவா நிசிலிச பெதா ஹரீமை அபே அரமுன நிர்வாகத்துடன் இணைந்து கௌரவ அமைச்சர் சுபைர் அவர்களுக்கும் ஏனைய விசேஷம் மேக்கிங் அபி இக்கட பசே அவுருது ஹைட இஸ்ரா மே ஃப்ளட் டாப் இக்கட அபி மே வாகே ஃப்ளட் ரிலீஃப் கரா இக்கட பசே மே கலிமனே குடி கிள பிரதேசம் தமே அபி 24 வெனிதா அவில ஹிட்டி அவில திப்பே நமக்கு ஏ பலாபுருதுட ஜனதாவ ஒக்கம ஈய ஆதா தங்க அத தெனகோட மட டிவிஷன் செகட்ட கிவா ஈய ர 11 எனகம் அபி பலாகன ஹிட்டியா மே சக்தி சிரச சாண யாத்திரை எனவா கிள ஈய ர 11 எனகம் பலாகன ஹிட்டியா கிள විපතර පත් සහෝදර ජනතාව සොයා ගිය සිරස ශක්ති සහන යාත්‍රාව ජනතාව අතරට ගොස් ආධාර බෙදා දීම ඇරඹුවේ කලවංචිකුඩි සූර්යපුරම් ගම්මානයේදී. මෙහිදී විපතර පත් සහෝදර ජනතාව සිරස ශක්ති සහන යාත්‍රාව වටා රොක්කූයේ වියලි ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. මෙතෙක් කලක් අපට කිසිදු සහනාධාරයක් ලැබුණේ නැහැ. ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා මහතා ක්‍රියාකාරීව මෙම කටයුතුලේදීලා ඉන්නවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. මඩකලපුවෙන් පසු අද පස්සරුවේ සහන යාත්‍රාව අම්පාර දිස්ත්‍රික්කයේ වෙත පැමිණියා.
එහිදී නින්දඌරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද සිරස ශක්ති සහන යාත්‍රාවෙන් රැගෙන ගිය වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා. ශක්ති සිරස ආයතනය අද අපට ලබා දුන් මෙම සහනාධාර විපතටපත් වූ සියලු දෙනාටම මහඟු උපකාරයක් වෙනවා. මෙම වැඩසටහන සංවිධානය කළ සිරස ශක්ති ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා.